අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල මාස 6කට පසු රිවර්ස් වන ගැසට් එක ශාක පෝෂක පොහොර කෘෂි රසායන ආනයනයට අවසර ජනාධිපතිතුමා ආදරෙන් ගත්ත තීරණ වලට ජනතාව එකඟ නැතිනම් රිවර්ස් කරන්න වෙනවා SM කියයි රිවර්ස් කරලා මේ හදන්නේ කොමිස් ගහන්නද අපි අවධානෙන් මද්දුම් බණ්ඩාර කියයි මේ ආණ්ඩුව නටපු නැටුමකුත් නැ බෙරේ පළුවකුත් නැ හිටපු ඇමති හැරිසන් පවසයි පාසල් වල 6 සිට 9 දක්වා ශ්‍රේණි අධ්‍යන කටයුතු සඳහා හිටින් ආරම්භ වෙයි මෙරටින් සුවගත් කොවිඩ් උප ප්‍රභේදය පාසල් තුල පැතිර යාමේ අවධානමක් මුඛ ආවරණය අනිවාර්යයි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්න රාජ්‍ය ඇමති චන්න කියයි පාසල් තුල දරුවන්ගේ ඒකරාශී වීම අවම කරන්න ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරියගෙන් ඉල්ලීමක් සමාජයේ කොවිඩ් ආසාදිතීන්ගේ වැඩිවීමක් නිවෙස්ගත කොවිඩ් ආසාදිතීන්ුත් ඉහළට විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසයි යුරෝපයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි කනස්සල්ලෙන් දේශපාලඥයා ජනතා මුදලින් ජීවත් වන කෙනෙක් ජනතාව දේශපාලඥයාගේ දෙපතුල ළඟට ගිය යුගය අවසන් කරනවා සජිත් පවසයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන කතානායක කනගාටුවෙන් ජනතාව අපි එනකන් බලන් ඉන්නවා බලයට ආවට පස්සේ කරන පළමු දේ ගැනත් ලාල්කාන්ත කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් රජයේ රසායනික පොහොර වලට ක්‍රිමිනාශක වලට තහංචි පැනවුවා. ඊට පස්සේ රට පුරා ගොවි විරෝධතා ආරම්භ වුණා. දැන් ආයත මහ කන්නයට අවශ්‍ය ශාක පෝෂක පොහොර හා කෘෂි රසායන ආනයනයට අවසර දෙන්න රජය තීරණය කළා. මාස 6කට පමණ පසුයි රජය සිය තීරණය මෙලෙස රිවර්ස් කර තිබෙන්නේ. රසායනික පොහොර වලට වගේම කෘෂි නාශක වලට රජය විසින් තහනමක් පැනෙව්වේ හිතු මතේ කියලා බොහෝ දෙනා චෝදනා කළා. පසුගිය අප්‍රේල් මාසයේදී රසායනික පොහොර සහ කෘමිනාශක වර්ග ගෙන්වීම තහනම් කරන බවට රජය ප්‍රකාශ කළා. ඉන් අනතුරුව මැයි මාස 6 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය පියවර ගත්තා. එක්වරම හදිසියෙම ගත්ත මේ තීරණයට රටේ බහුතරයක් ගොවින්ගේ විරෝධය එල්ල වුණා. එදා සිට අද දක්වා මේ මොහොත දක්වාත් රට පුරා විවිධ ප්‍රදේශවල කොතැනක හෝ ගොවි විරෝධතාවයක් පැවැත්වෙනවා පොහොර ඉල්ලලා. රසායනික පොහොර ඉවත් කරලා කාබනික පොහොර දෙනවා කිව්වට ගොවීන්ට ලැබුණු කාබනික පොහොරක් නැහැ. ඉන්දියාවෙන් ලැබුණු නැනෝ නයිට්‍රජන් ඇතුළු පොහොර වර්ග ප්‍රමාණවත් නැහැ. අපේ රටේ නිෂ්පාදනය කළ කාබනික පොහොරද ප්‍රමාණවත් නැහැ. මේ අතර සමහර ගොවීන් කලින් ගෙනාපු හංගපු රසායනික පොහොර යොදලා ගොවිතැන් කටයුතු ආරම්භ කළා. ගොවි විරෝධ හමුවේ බඩේරුඟු වගාවට අවශ්‍ය යූරියා දෙන්න රජය කටයුතු කළේ තමන් ගත්ත තීන්දුව අඩියක් පස්සට අරගෙන. මේ අතර පවතින තත්ත්වයේ දිගින් දිකටම නරක අතට හැරෙමින් තිබුණු නිසා කෘෂිනාශක ගෙන්වන්නත් රජය වැට උඩ ඉඳලා ප්‍රකාශනිකුත් කළා. මේ අතර මහ කන්නේ භෝගවගවන් සඳහා අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් නියුත් ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනයට අවසර ලබා දීමට රජය මේවන විට තීරණය කර තිබෙනවා. නිසි ප්‍රමිතියකින් නියුත් ගුණාත්මක සහ ශාක පෝෂක මෙරට ගෙන්වීමට අවසර ලබා දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. මේ මහ කන්නේ කියන්නේ සියලුම භෝග අධිකම ධාරිතාවයකින් ශ්‍රේෂ්ඨ ප්‍රමාණයකින් යුතුව කටයුතු කරන අවස්ථාව වී බඩේ රිංගු එළවලු පළතුරු තේපොල් රබර් මේ සියල්ල ඉහළම මට්ටමකින් වවනවා. ඒතකොට මේ සඳහා ශාක පෝෂක සහ ශාකය ආරක්ෂා කර ගැනීම වලිබෝධකයන්ගෙන් ඉතා වැදගත්. කැබිනට් එක හරහා ලේකම්වරයා විදියට මටත් වැලි කරමාගන්න ලේකම්වරයාටත් බලතල ලබා දීලා තියෙනවා. මේ කියන භෝග සඳහා අත්‍යවශ්‍ය කරන මේ කියන ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය අවශ්‍ය ඉහළ ප්‍රමිතියේ වනිර්දේශ කරලා වලිබෝධනාශක රජිස්ත්‍රාවරයා සහ කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ කමිටු වලින් අනුමැතිය අරගෙන මේ කියන දේ රටට ගෙනත් බෙදලා දෙන්න. මොකද මේවන් නොතිබුණොත් අපිට දේශීය වශයෙන් අපේ අවශ්‍ය කරන ප්‍රමාණ වලින් මේවන් නැහැ. ඒ නිසා අපේ කෘෂිකර්ම එහෙමුණු කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අර කියන ඉහළ පෙළේ හොඳ පරිසර හිතකාමි රසායනික ද්‍රව්‍ය ගෙන්වීම සඳහා කරන ලද ඉල්ලීම කැබිනට් එක අනුමත කරලා නිර්දේශ කළා අපිට අවස්ථාවේ ලබා දීලා තියෙනවා. ඒවා නිර්දේශ කරන්න කියලා ඒවා අපිට ලබා දීමට යලකන්නේ අග පටන් ගත්ත මේ පොහොර අවුල මහකන්නේ වගාවන් සඳහා දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙනවා
වගා කළ යුතු භෝග වර්ග එළවලු සහ විවගාව නිසි ලෙස පසුගිය වසරවල මෙන් මේ වන විට ආරම්භ වී නැහැ මේ පොහොර අර්බුදය නිසා රජයේ මේ තීන්දුව తీරුණේක හැප්පිච්ච ගොවීන් වගා කරන වෙනුවට කළේ විරෝධතාපාට කිය කිය උද්ඝෝෂණය කරපු එක මේ නිසා වගා බිම් වල් වැදුනා ඉස්සර යලට මහට වගා කරපු කැපුණු ගොයම් දැන් වගා කරන්න හදන්නේ ගොයම් කපන කාලයට මේ නිසා රටේ ආහාර අර්බුදයක් ආවොත් ඊට වග කියන්න ඕන කවුද කියලා දැන්මම හිතු මතේ තීන්දුව తీරන ගත්ත බලධාරීන් ප්‍රකාශ කළ යුතුයි දැන් අපේ රටේ ගොවීන් පිරිසක් කාබනික පොහොර වලින් වගා කරනවා තවත් පිරිසක් පොහොර නැතුව වගා බිම් දිහා බලාගෙන ඉන්නවා තවත් පිරිසක් රසායනික පොහොර වලින් වගා කරන්න සූදානම් වෙනවා මේ අතර පොළොන්නරුවේ ඇතම් ගොවීන් කාබනික පොහොරින් වගා කටයුතු සිදු කරන ආකාරයයි මේ මම වගා කරන්න තමයි ඇහැත්ටි ප්‍රශ්නේ නැහැ මම නිෂ්පාදනය කරගත්තු මේවානේ රජෙත් කියනවනේ අස්සන්න අඩු වුණා හොත් මේ දෙනවා කියලා වන්දියක් කො අපි කරලා බලන්න තමයි මේ ලැහැත්ටි වන්දිනම් කදේ එකත් අපිට මෙව්වකින් ගන්න ආදායම ගත්තා නම් ඇති හඬ හරියපයි වෙන දෙයක් නැතත් මේ අතර ගලින් බිඳුණු වැව ගොවීන් අතරින් පිරිසක් වගාවන් අතහැරලා තවත් පිරිසක් පොහොර නැතුව පීඩා විඳින බවට අපිට තොරතුරු වාර්තා වුණා. ඉස්සලා මිනිස්සු දැනුවත් කරලා මුවා කරලා එක කණ්ඩායම් දෙකක් මුවා කරලා පුරුදු කරලා මුවා කරන්නේ තිබ්බේ. මේ සම්පූර්ණ නැවතුවා පොහොරදී. පුරුදු යටතේ සම්පූර්ණ මිටන් ඔක්කොම මේ අනත් වෙලා තියෙන්නේ. මිනිස්සුන් වගා කරන්න විදියන්නේ දැන් මේ කරන්නේ දරුවන කැඳ ටිකක්වත් දෙන්න ඕනේ. කැඳ ටිකක්වත් දෙන්න අපිට මුවා කරගන්න ඕනේ තෙල් පොහොර නැතත්. මන්නත් තර වෙලා තියෙන මේ පොහොර රස්සාව. අක්කර 5ක් 6ක් කරන ගොවි මහත්තයෙකුට අද වෙනකොට අක්කර වීබුසලක් දෙකක් තමයි කරගන්න වෙන්නේ. කෑමට තමන්ගේ කෑමට මොනව හරි දෙයක් වෙන දෙයකට ඉතින් බලනදි මුණ දෙනවා ඉතින් ඒවත් එන්න හරි අමාරුයි මේ ගොවිය අනාථ වෙලා ඉන්නේ කාබනික පොහොර නිසානේ කාබනික පොහොර මිනිසුන් හුරු නැහැ අනිවාර්යෙන් මේ කාබනික පොහොරයකට එකපාරම යන්නේ නැතුව භාගෙද භාගයක් 150ක් දෙන්න රසායනික පොහොර නෝරෙලිය එළවලු වගා කරන ගොබින්ට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා දුන්නේ නැති නිසා අස්වැන්න අඩු වෙලා කියලා ගොවින් දිගටම චෝදනා කරනවා මේ නිසා විරෝධතාවයේ නිරත වන ගොවින් සිය අස්වනු ලබා දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ හේතුවෙන් අද නෝරෙලිය විශේෂිත ආර්ථික මැදස්ථානයේද වසා දමන්නට සිද්ධ වුණා. නොවරිලිය ප්‍රදේශයේ ගොවි සංවිධාන රැසක් අද කළු කොඩි අතැතිව රසායනික පොහොර සහ කෘෂි රසායන ඉල්ලා විරෝධතාවයක නිරත වුණා. මොරගහකන්ද මහවැලි කලාපයේ මහකන්නේ විවග කටයුතු සඳහා ජලය නිකුත් කළද ගොවීන් පොහොර ලබා දෙන තුරු සිය වගාවෙන් ඉවත් වී සිටිනවා පොහොර අර්බුදයේ එක් පසකින් පවතිද්දී අනෙක් පස අධික වැසි හමුවේ කුඹුරු අක්කර 50000කට ආසන්න ප්‍රමාණයකට හානි සිදු වී ඇති බවට ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා හානියටපත් වගාබිම් සම්බන්ධයෙන් වන්දි ගණනය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන බවයි කෘෂිකර්ම මහා ගෝජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ මහතා ප්‍රකාශ කළේ මේ අතර අහිතකර සුත්‍ර ජීවීන් බැක්ටීරියා අඩංගු බවට පැවසෙන චීන නැවක් අපේ රට වටේ කැරකෙනවා නැනෝ දියර පොහොර වලින් විතරක් අපේ රටේ කෘෂි කර්මාන්ත කටයුතු කරන්න බැහැ ඒ වගේම මේ වන විට රජය ගෙන ඇති තීරණයත් එක්ක වගාවන් සඳහා අවශ්‍ය ශාක පෝෂක කොටස් කෘෂි නාශක ගෙන්වන්න තීරණය කරලා ඒව කවද ලැබෙයිද මේ සියලු බරපතල ප්‍රශ්න වලට කඩිනමින් රජය බලධාරීන් විසඳුම් ලබා නොදුන්නොත් කාලහමාරයි ජනතාවට ආදරෙන් ජනාධිපතිතුමා ගත තීරණ වලට ජනතාව එකග වුණේ නැත්නම් තීන්දුව රිවර්ස් කරන්න වෙයි කියලා අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. ගැසට් රිවර්ස් කරලා මේ හදන්නේ කොමිස් ගහන්නද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රශ්න කරනවා. කාබනික වගාව කියලා පටන් අරන් රජය නටපු නැටුමුකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියලායි හිටපු කෘෂිකර්මාන්ත අමාත්‍ය පී හැරිසන් පවසන්නේ. පොහොර අර්බුදය ගැන දේශපාලන වේදිකාවෙන් ඇසළු කතා දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ නිවේදනය දෙනකොට මේ වෙනකොට ගොවිය හැම්බත් වෙලා අපිට හොඳටම වගා කරන්න තිබුණු වෙලාව කාබනික පිස්සු නිසා නැති වුණා කවුද මේකට වග කියන්නේ ආණ්ඩුව නටපු නැටුමකුත් නැ බෙරේ පළුවකුත් නැ අඩු ගානේ දැම්වත් විද්වත් කමිටු වල ඉන්න අයට ඒ ටිකිරි මොල වලට මොලේ පෑදිච්ච එක ගැන සතුටු වෙනවා මේ ආණ්ඩුව කියපු තරමක් එප්පණි කෙලී හැබැයි අද ජනාධිපතිවරට ආපහු රිවර්ස් කරගන්න සිද්ධ වුණා තමන් කියපු ප්‍රකාශයම රජයට තවත් අවස්ථාවක් තියෙනවා මේ නැතිවෙච්ච බිනිච්ච විශ්වාසය ගොඩනගන්න මේ මොහොතේ තියෙන බැරෑරුම් කත්ත්වයේ තේරුම් අරගෙන ඒ වගකීමීට කරමු නැත්නම් අප්‍රේල් මාසෙ වෙනකොට මේ රටේ තත්ත්වය තවත් භයානක වෙන්න පුළුවන් ජනතාව අද ඉන්නේ
මේ පුදුම වේදනාවෙන් කේන්තියෙන් කර කියා ගන්න දෙයක් නැතුව ගහපු ගැසට් ඔක්කොම රිවර්ස් කරපු ආණ්ඩුවක් නේ රටත් රිවර්ස් එකේ යන්නේ ඒස ආණ්ඩුව තේරුම් ගත යුතු තියෙනවා ආණ්ඩුකරකම් වලට හමුදා තීරණ වලට රටේ කෘෂිකර්මාන්තේ කර්මාන්ත වගේ දේවල් පවත්වා ගන්න බෑ කියලා මේකට රිවර්ස් එකේ යන ආණ්ඩුවක් මේ රටමද රිවර්ස් එකේ යන්නේ එහෙනම් මේ රිවර්ස් ආණ්ඩුවට අපි කියනවා මේ පෝර ටිකවත් ඉක්මනට ගෙනත් දෙන්න රසායනික පෝර ගෙනෙද්දි අපි බොහොම විමසිල්ලෙන් ඉන්නේ ගජමි ගජමි තුර ටිකයි ඥාති ටිකයි එක්කව කරලා මේකනුත් කොමිස් ගහයිද කියලා කිරිපිටි ටික ගේන ඩොලර් නෑ සිමෙන්ති ටික ගේන ඩොලර් නෑ සීනි ටික ගේන ඩොලර් නෑ හැබැයි මේ ඇමති වරුන්ට ආණ්ඩුවේ ඉන්න මැති ඇමතුරුන්ට අද මංකොල්ල කන්න ඩොලර් තියෙනවා ආණ්ඩුව කියනවා නම් අපි නිසි වෙලාවට නිසි කාලට පොර ටික දෙනවා ඒක රසායනික වෙන්න පුළුවන් කාබනික වෙන්න පුළුවන් පාඩුවක් වුණොත් ඒ අලාභයක් දෙවනවා කියලක විශ්වාසයෙන් කියනවා නම් අපේ ගොවි මාතෘ බය වෙනවද මේ කියන පණිවිඩය ආණ්ඩුව හරියට කියාගත්තේ නැහැ මාත් එක්ක ආපු කට්ටිය මට කිව්වන්න අමතුමා රසායනික පොර ගේන්න තීන්දුව කළා කියලා නෑ එහෙම තීන්දුවක් කරන්නේ නැහැ ඒ තීන්දුව අරන් තියන්නේ දිලීර නාශක වලටයි පලිබෝධ නාශක වලට හැබැයි ඒකත් ලොකු දෙයක් මුළු ආණ්ඩුවේම සියල්ල රිවර්ස් වෙන එක ඇතුලේ දැන් මේ රසායනික බෙහෙත් ගැසට් එකත් අනිත් පැත්තට රිවර්ස් වෙමින් තියෙනවා ඉතින් අපිට පේනවා හෙට අනිද්ද වෙනකොට ආණ්ඩුවම රිවර්ස් එකට යනවා ගොවි ජනතාව කබලෙන් ලිපට ඇද දාපු රටේ කන බොන මිනිස්සු සාගතයකට මුල පුරපු ඒ ජනතාව කනත්ත වෙතට දක්වමින් තියෙනවා ඒ වෙලාවේ අයියගේ මල්ලිලා අයියලගේ පුතාලගේ ගිනුම් කෝටි ගණන්ින් තර වෙනවා මේ රට මෙහෙම නාපු මේ රට මෙහෙම අනාපු මේ රට කනත්තක් වෙත දක්වන මේ තීන්දුව ගත්ත නායකය කවුද කියලායි දැන් හොයන්න ඕන මම වී වගාව පිළිබඳව දන්න කෙනෙක් විදියට පැහැදිලිව කියනවා නැනෝ තාක්ෂණයේ කියන පෝර ගෙනාවට ඒක අපේ ප්‍රශ්න විසඳන්න සාර්ථක උත්තරයක් දෙන්න බැරි විසඳුමක් කියලා. නියමිත කාලවලදී මේ රසායනික සංඝටක නොලබුනොත් එහෙම අසනක් ලබන්න බෑ. ජනාධිපතිතුමා රට කාබනිකීකරණය කරන්න කාබනික පොහොර පාවිච්චි කරන්න කිව්වේ රටේ ජනතාවට තියෙන ආදරය නිසා. ජනාධිපතිතුමා සත්භාවයෙන් කරපු දේ රටේ ජනතාව පිළිගන්නේ නැත්තම් ඉතින් ජනාධිපතිතුමාට මේ අයියන් තීන්දුව ගන්න වෙයි. ජනතාව වෙනුවෙන් හිතලා ජනාධිපතිතුමා ගත්ත තීන්දුවට අවනත වෙලා ඒකට ওই විපක්ෂය ඔක්කොම උදව් කරා නම් අපිට මේ තත්ත්වය උදා වෙන්නේ නැහැ. හය සිට නවය දක්වා වූ ශ්‍රේණිවල අධ්‍යන කටයුතු හෙට ආරම්භ වනවා. ඒ අනුව හෙට සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වනු ඇත. මේ අතර ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොවිඩ් උප ප්‍රභේදය පාසල් තුල පැතිර යාමේ අවධානමක් පවතින බව රාජා මාත්‍ය මහාචාර්ය චන්න ජයසමන මහතා පවසනවා. මේ නිසා මුක ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පිළිවෙත් රැකීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. රජයේ පාසල්වල මෙතෙක් ආරම්භ කරන මෙති සියලුම ශ්‍රේණි හෙට සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්හි 6 සිට 9 දක්වා වූ ශ්‍රේණි හෙටින් ආරම්භ වෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයත් සමග අධ්‍යාපන කටයුතු නතර කළ පාසල් සෞඛ්‍ය නිර්දේශ මත අදියර 4ක් යටතේ නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තා. හෙට පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් LMD ධර්මරත්න මහතා සියත අපට මෙලෙස අදහස් පළ කළා. 6-9 පන්තිතික ගිනුම ලබන දරුවන්ට හෙට පාසල් ආරම්භ වෙනවා. මේ පාසල් වලට අවශ්‍ය මූලික සූදානම් කටයුතු දැනටමත් අපි ඒ උපදෙස් දීලා තියෙන්නේ. සෞඛ්‍ය නිර්දේශ ටික දීලා තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය මේ සනීප ආරක්ෂක ද්‍රව්‍ය නැත්නම් සැනිටයිසර් ඒ වගේ දේවල් මිලදී ගන්න ඒ කටයුතු ඔක්කොම දැන් සූදානම්. මොකද අනිත් පන්ති පාසල්වල ක්‍රියාත්මක වෙන දරුවන්ගේ පාසල්වලට පැමිණීම සම්බන්ධ ටිකක් තාම පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ටිකක් එනවා අඩුයි. නමුත් මම හිතන්නේ මේක අපිට හැමදාම ඉස්කෝල කොවිඩ් 0 වෙනකන් පාසල් වහගෙන ඉන්න බෑ. එහෙම හිටියොත් කවදද අපිට අරින්න කියලා හිතා ගන්න බෑ. ඒ නිසා අපි කොවිඩ් එක්කම තමයි ඒ ආරක්ෂිත පියවර අනුගමනය කරමින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම කරන්න වෙනවා. පාසල් විවෘත කිරීමට පෙර ප්‍රදේශ කිහිපයක පාසල් පිරිසිදු කිරීමේ කටයුතු මෙලෙස සිදු කෙරුණා. මෙතර උණ සෙම්ප්‍රතිශව වැනි රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේලු ගුණවර්ධන මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොවිඩ් උප ප්‍රභේදය පාසල් තුල පැතිර යාමේ අවධානමක් පවතින බවයි රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ. මේ නිසා මුක ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පිළිවෙත් රැකීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. පාසල් සිසුන් අතර මේ අලුත් කොවිඩ් 19 උප ප්‍රභේදය පැතිර යන්න වැඩි හැකියාවක් තියෙන නිසා විශේෂ
විශේෂයෙන්ම පාසල් ළමුන්ටත් මේ මුහුණු ආවරණ පළඳින එක අනිවාර්යයෙන්ම සිදු කරන්න පාසල් වලට ඒ වගේම දැන් උපකාරක පන්ති ආරම්භ කරලා තිනවා මේ ස්ථානවලට යනකොට දෙමාපියෝ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න තමන්ගේ ළමයින්ට මුහුණු ආවරණයක් පළඳින්න උපදෙස් දෙන්න ඒ වගේම දුර පරතරයේ තියාගන්න නිතර අත්පිරිසිදු කරන්න දරුවා පාසල් ලැබීමට පෙර දරුවාගේ ඒ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පොඩි නිරීක්ෂණයක් කරන්න ඕන දරුවාට කැස්ස උණ හෙම්බිසාව තියෙනවා නම් පාසල් යවන්න එපා දරුවා යවන විට දරුවාගේ ඒ දෑත් පිරිසිදු කරලා ඒ වගේම මුවවැස්මක් භාවිතා කිරීමට හැකි දරුවන්ට මුවවැස්මක් ලබා දීලා ලේන්සෝක වේදයක් ලබා දීලා පාසල් ලැබීමට කටයුතු කරන්න ඕන ඒ වගේම වාහන මාධ්‍ය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕන ඒ ප්‍රහණ මාධ්‍යයේදී විශාල දරුවන් ප්‍රමාණයක් එක වාහනයක යවන්නේ නැතුව ඒ කටයුතු පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕන දරුවන් එක් රැස් කරලා කරන කාර්යයන් අවම කිරීම සඳහා පාසලවලදී කටයුතු කරන්න ඕන විශේෂයෙන්ම මේ දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සඳහා දෙමාපියන්ගේ ගුරුන්ගේත් ඒ වගේම රටවැසියන්ගේත් ඉතාල විශාල වගකීමක් තියෙනවා සමාජයේ යලිත් කොවිඩ් ආසාදිතින්ගේ ඉහළ යමක් සිදු වී ඇති බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා. එමෙන්ම නිවෙස්ගත ප්‍රතිකාර ලබන ආසාදිතින්ද මෙවැනි විට ඉහළ ගොස් තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ඊයේ දිනත් මෙරටින් දෛනික කොවිඩ් ආසාදිතින් 700 ඉක්මවා වාර්තා වුණා. ඊයේ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතින් වාර්තා වුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතින් 725 දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යායකගේ ප්‍රකාශ කළේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 555,929ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 526,353 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරස් ආසාදිනේ වීම හේතුවෙන් පුත්කලින් 15,468 දිනක රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙනවා දෛනිකව නිවෙස්ගතව ප්‍රතිකාර ලැබෙන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව පෞල් වෛද්‍ය විද්‍යා විශේෂඥ මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා කොවිඩ් රෝගීන් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය හරහා අපිට පැහැදිලිවම පේන්න තියෙනවා නැවතත් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා කියලා. රෝගීන්ට රෝගය කොහෙන්ද බෝ වුනේ කියන මූලාශ්‍රය හොයා ගැනීමේ අපහසුතාවයකුත් ඇත්තටම පෙන්නුම් කරනවා. එහෙම බලනකොට මේ රෝගය දැන් සමාජයේ බොහෝ දුරට පැතිරිලා තියෙනවා කියන එක තමයි එකෙන් අපිට හිතන්න පුළුවන් කාරණේ. ඔබේ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වීම මේ අවස්ථාවේදී ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. ඔබ එවැනි සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින් සිටිද්දී ඔබ දකින්නවා රටේ ප්‍රභූවරුන් වෙන්න පුළුවන් ආගමික නායකයින් වෙන්න පුළුවන් හෝ වෙනත් තරාතිරම් වල අය වෙන්න පුළුවන් ඔවුන් ඒ සෞඛ්‍ය පුරුදු කඩකිරීමක් පැහැදිලි වශයෙන් ඔබ දකිනවා නම් ඔබට අයිතියක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා ඇඟිල්ල දිගු කරලා හෝ ඔවුන්ව නිවැරදි කරන්න අපගේ හැසිරීම් රටාව හරියාකාරව පවත්වා ගත්තේ නැත්නම් මේ රටට මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් නැවත උදා වීමට හැකියාවක් තියෙනවා. මේ නිසා මේ අවාසනාවන්ත තත්ත්වය ඇති නොවීම සඳහා ජනතාවගේ ලිතා විශාල වගකීමක් තියෙනවා. හැසිරීම් රටාව කියන එක තමන් විසින්ම තමන්ගේම යම්කිසි විනයක් ඇති කරගෙන ස්වයන් විනයක් ඇති කරගෙන මේ කටයුතු කරන්න ඕන. එසේ නොවුනොත් ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයක් අපේ රට තුළත් ඇති වීමට හැකියාවක් තියෙනවා. පයිසෝ ඉන්නත් මාත්‍රා ලක්ෂ 19ක් හෙට සහ අනිද්දා යන දෙදින තුරදී මෙරටට ගෙන එන බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. පයිසෝ ඉන්නත හෙට දිනේදී ලක්ෂ 15ක් අපේ රටට ලැබෙන්න නියමිතයි. අනිද්දා දිනේදී තවත් ලක්ෂ 4ක් ලෙස මේ සතිය තුරත ලක්ෂ 19ක් අපිට පයිසෝ ඉන්නත් ලැබෙනවා. ඒ අරින්න දෙසැම්බර් මාසයේ ඉඳන් හැම සතියකම පයිසෝ ඉන්නත් මාත්‍රා ලක්ෂ 30 බැගින් අපේ රටට එවනවා කියලා මේ වෙනකොට පයිස මහ සමාගම දැනුම් දීලා තිනවා ඒ සඳහා අවශ්‍ය නව ශීතාගාර පහසුකම් අප මේ වෙනකොට රුධිර පාරවිලින මධ්‍යස්ථානයේ නරහෙම් පිට ප්‍රධාන රුධිර මධ්‍යස්ථානයේ සූදානම් කරලා තියෙනවා මිලියන 14,000ක් මේ වෙනකොට ඇණියුම් කරලා තියෙනවා ඇමරිකාවේ ජනගහණයෙන් 70%කට තුන්වෙනි මාත්‍රාව දෙන්න පුළුවන් තරකට අපි ගෙනහලා තියෙනවා එක පුරවැසියෙක්ගේ ජීවිතක්ෂර පත් වෙනවා කියන්නේ ඒ වගකීම මම මගේ වගකීමක් විදිහට මම බාර අරගෙන කඩ මෙරට සිදු වූ තවත් කොවිඩ් මරණ 19ක් පිළිබඳ තොරතුරු අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,127ක් දක්වා ඉහළ ගියා මේ වන විට යුරෝපයේ යලිත් ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තිය දක්නට ලැබෙනවා. පවතින තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි කනස්සල්ලට පත්වී තිබෙනවා. දැන් කොවිඩ් ලෝක තත්ත්වය.
යුරෝපයේ මහද්වීපයේ නව කොවිඩ් ආසාදන රැල්ලත් සමග කොවිඩ් වෛරසය පැතිරීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි කනස්සල්ලට පත්ව තිබෙනවා. විදේශ මාධ්‍යවට අදහස් දක්වමින් කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය හාන්ස් ක්ලූ අනතුරු අඟවා තිබෙනේ කඩිනම් පියවරක් නොගත හොත් මාර්තු මාසයේ වන විට තවත් කොවිඩ් මරණ ලක්ෂ 5ක් වාර්තා විය හැකි බවයි. මුහුණු ආවරණ පැලඳීම වැඩි කිරීම හරහා එම තත්ත්වය අවම කරගත හැකි බව ආචාර්ය හාන්ස් ක්ලූ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. කොවිඩ් පාලන සීමාවලට එරෙහිව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා සිදු කළ වෙඩිතැබීමකදී පුත්කලින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. වෛරස ව්‍යාප්තිය පාලනයට බලධාරීන් පියවරගෙන ඇත්තේ එන්නත්කරණයට ලක් නොවූ ජනතාවට සීමා පනවමින්. එම තත්ත්වය හමුවේ ජනතාව නොසන්සුන්කාරී තත්ත්වයට පත්ව තිබෙනවා. ඔවුන් විරෝධතාවල නිරත වන්නේ කොවිඩ් අවදානමද බැහැර කරමින්. මේවන විට නෙදර්ලන්තයේ දෛනික ආසාදිතින් 20,000 ඉක්මවා තිබෙනවා. කොවිඩ් එනත්කරණය අනිවාර්ය කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියාවේද විරෝධතා ආරම්භ වී තිබෙන බව වාර්තා වනවා. කොවිඩ් පාලන සීමා හමුවේ ඊට විරෝධය පළ කරමින් සිඩ්නි සහ මෙල්බන් නගරවල පැවති විරෝධතාවලට ජනතාව දහස් ගණනක් එක්ව සිටියා. ඊයේ දිනයේදී රුසියාවෙන් තවත් කොවිඩ් මරණ 1254ක් වාර්තා වී තිබෙනවා. එරට කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ මට්ටමකයි පවතින්නේ. එමෙන්ම පැය 24ක් තුල රුසියාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 37,120ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 9.3 ඉක්මවා තිබෙනවා. මිලියන 146ක ජනගහනයක් වෙසෙන රුසියාවේ පූර්ණ එන්නත්කරණයට ලක්කු ප්‍රතිශතය මේවන විට පවතින්නේ 40%ක අවම සීමාවකයි. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 262,843ක් ලෙස වාර්තා වනවා. එය යුරෝපෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. දේශපාලඥය යනු ජනතාවගේ බදු මුදලින් ජීවත්වන සේවකෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනතාව දේශපාලඥයාගේ දෙපතුල ළඟට පැමිණි යුගය අවසන් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ සමගී විහිදුම් බලකණය ජනගත කිරීමේ අවස්ථාවට අද එක් වෙමින් මේ රටේ ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කරලා හිරේ ළඟින්නත් අපි සූදානම් කියන එක මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ජන බලය ඊටාත්ම ප්‍රබලයි. ජන බලය ඊටාත්ම වැදගත්. හැම වෙලාවෙම හැම මොහොතෙම මිනිස්සු එක්ක ඉන්නට ඕන. ජනාධිපතිවරණයේදී කිව්වාසේම හැම දිනම සූදානම් වෙන්නට ඕන ජනතාවගේ දෙපතුල ළඟට යන්න. ඒක තමයි සමගි ජන බලවේගයේ දේශ සේවය. ජනතාව එන්න අවශ්‍ය නැහැ දේශපාලඥයෙක් කකුල් දෙක ළඟ. මොකද අපි ඇත්ත වශයෙන්ම පාලනය පාලකයෝ කියලා කියාගත්ත. අපි සේවකයෝ. අපි රටේ බඩු ගෙවන්නන්ගේ සල්ලි වලින් පෝෂණය වෙන සේවකයෝ. සමගි විහිදුම් බලගණය ජනතාව අතරට ගිහිල් ජනතා සිතුම් පැතුම් අවබෝධ කරගෙන මේ බලවේගය රට ගොඩ නගන වැදගත්ම තරුණ බලවේගයේ බවට පත් වෙනවාමයි කියන ඒ විශ්වාසය මා තුළ තිබෙන. කවුරුත් බය වෙන්න එපා. ජනතාවගේ දෙපතුල ළඟට යනවායි කියන වචනේ දැන් පාවිච්චි කරන්න. ඒකට පහර ගැහුවා ජනාධිපතිවරණේ. දැන් හැමෝම කියන හැබැයි ජනතාව ළඟට આવොත් හොඳයි කියලා. ජනතාවම කියනවා. 69 ලක්ෂයක් කියනවානේ අපේ දෙපතුල ළඟට ඉන්න කියලා. සොන්දර රටක් ලස්සන ජීවිතයක් ලෙස නම් කර ඇති ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අද ප්‍රදේශ කිහිපයකදී පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ සුන්දර රටක් ලස්සන ජීවිතයක් වැඩසටහන අද ආරම්භ වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවේ දේශපාලනයේ කලකිරලා තියෙන මොහොතක එතුමා බලාපොරොත්තුවක් එක්ක ආවේ ජනතාව සම්බන්ධ වුණේ පිවිතුරු හැඟීමෙන් වෙනසක් වෙයි කියලා. නමුත් උනේ නැහැ. අර ජරාජීර්ණ දේශපාලනයටම ආපහු එතුමාත් කඩන් වැටිලා රටත් දැන් සම්පූර්ණයෙන්ම කඩන් වැටිලා විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාව දැන් අපි එනකම් බලන් ඉන්නේ. ඡන්දයක් එනකම් බලන් ඉන්නේ. දැන් අපිට උදව් කරන්නම් කියලා කට්ටිය කියනවා. ඉතින් උදව් නෙමෙයි. බාර ගැනීමෙන් කොටස්කාරයෙක් වීමෙන් ඇත්ත අවංක පුරවැසියෙක් වීමෙන් තමයි මේක වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි බලයට ආම මුලින්ම කරන්න දේ තමයි හොරකම් නොකරන පාලනය ස්ථාපිත කරන්නේ. දෙවෙනි දේ තමයි හොරකම් කරපු ටික ආපහු ගැනීමට අදාළ කරන වැඩසටහන සකස් කරන එක. ඉන් අනතුරුව රටේ ජනතාවට ආර්ථික සහ සමාජීය වශයෙන් කෙරෙන්න ඕන වැඩ කරන්න ඕන. ඒ පිළිබඳව අපිට අදහසක් තියෙනවා, වැඩපිළිවෙළක් තියෙනවා. නමුත් පළවෙනි දේ හැරවුමක් ගන්න ඕන. ඒ හැරවුම ගැනීමට ජනතාව එකතු වුණාම මේක සාර්ථක කරන්න පුළුවන්. කඩුගන්නාව නගරයේ සහ පොළපූමියේ පැවති වැඩසටහනේදී කඩුගන්නාව නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මහතා වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන්
අදහස් හුවමාරු කරගත්තා. මෙතර කඩුවෙල නගරයේ පැවති වැඩසටහනට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස යන මහත්වරුන් එක්ව සිටියා. මේ අපේ රට මුණ පාලා තියෙන ඉතාමත් බරපතල මේ ආර්ථික අර්බුදයට උත්තර හොයන කිසි විසඳුමක් මේ අය වැයේ නැහැ. අපේ රට වෙනස් දේශපාලන ආර්ථික මාර්ගයකට ගන්න යෝජනා මේ අය වැයේ නැහැ. මේ නිකන් බැසිල් රාජපක්ෂ මහත්තය ඇවිල්ලා ඉලක්කම් ටිකේට මෙතන දාපු අය වැක් තින්නේ. ඒ නිසා තමයි ඒගොල්ලන් සිද්ද වෙලා තින්නේ. අය වැය පැත්තක තියෙද්දී එදිනදා මුදල් හොයා ගන්න බදු වැඩි කරන් සිද්ද වෙනවා, ගැසට් ගන්න සිද්ද වෙනවා, එක එක පීවර ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ යන මහතුරු නතුළු පිරිසක් සහභාගී වුණා. මේ ආණ්ඩුවම රිවර්ස් වෙලා තියෙන්නේ. බඩුමිල්ල පිළිබඳ ගැසට් ගැහුවා, හාල් වලට ගැසට් ගැහුවා, සීනි වලට ගැසට් ගැහුවා, අන්තිමට ඒ ඔක්කොම ගැසට් ආපස්සට හරව ගත්තා. අද වෙනකොට පාලන මිලක් නැහැ. මිනිස්සු දවසින් දවස වේදනාවට දුකටපත් වෙනවා. මේ පිළිබඳ ආණ්ඩුවේ කිසිඳු වග විභාගයක් නැහැ. ඒ නිසා දැන් මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා තියෙන්නේ. මේ මුළු මහත් රටේම ජනතාව බලාගෙන ඉන්නවා ඊළඟ ඡන්දයක් එනකන් මේ හොරතක්කඩින්ට පාඩමක් උගන්වන්න, මේ රට හැබෑවට ගොඩනගන්න පුළුවන්, මේ රට සංවර්ධන දිශාවට ගෙනියන්න පුළුවන්, හොරකම වංචාව දූෂණය නාස්ති නතර කරලා ඇත්ත ජනතාවාදී රජයක් පිහිටුවන්න මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීමට ලබා දී ඇති නිදහස ඔවුන් අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීම කනගාටුවට කරුණක් බව කතානායක මහින්ද යාපාබේවර්ධන මහතා පවසනවා. රටේ වත්මන් තත්ත්වය පැය 48කින් රනිල් වික්‍රමසිංහ මහතාට වෙනස් කළ හැකි බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ. ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන්. කොයින් දහන මේ ව්‍යසනයේ යටතේ ඇතිවෙන මේ తాවකාලික පීඩනය තුල එයින් ගොඩ යාම සඳහා අපේ රටේ සම්පත් හා අපේ රටේ මිනිසුන් මත වැඩි විශ්වාසයේ තියෙන ජාතික ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා අපි සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි. හයියෙන් අපි hina වෙන්නේ මෙච්චර විශාල අර්බුදයක් තියාගෙන පාරවල් කොන්ක්‍රීට් කිරිල්ල ගැන තාමත් බැසිල් මහත්තයා hina දැක්කේ. ඇඬෙන්නේ මේ රටේ ලක්ෂ 220ක් ජනතාවට මෞගිමක් නැතුව රටක් නැතුව යන එක ගැන. මොකද ජනාධිපතිටයි මුදල් නැමකිටයි නා ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දරුවන්ටයි අපේ දරුවන්ටයි අපිටයි පණින්න මුහුද තමයි ඉතිරිලා තියෙන්නේ. හිතාමිතා මේ ජනතාවට මේ බරපතලවන්න අපි කැමති නැහැ. මිනිසුන්ගෙන් ඡන්ද දෙන්නේ අපි වත්තුනේ. මිනිසුන්ට පුළුවන් තරම් සහන දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. නමුත් මේ කොවිඩ් ව්‍යසනයත් එක්ක මේ ලෝකෙම ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක මේ පුංචි රටකට තනියෙන් කෙලින් හිටගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. රනිල් වික්‍රමසිංහට මේක පැය 48කින් වෙනස් කරන්න පුළුවන්. ඇයි? ඔහුට අවශ්‍ය ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් තියෙනවා, දේශීය අධ්‍යක්ෂීම් තියෙනවා. සියලු දෙනා බලනවා ඔහු වෙනි කෙනෙකුගේ අතට බලය ගියොත් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා යනවා. දේශපාලන එක එක කණ්ඩායම් වලට ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ ව්‍යාපාර මේ රට තුල ගෙනිය ගන්න අපෝසත් වෙනවා. ගෑස් මිල වැඩිවීමවත්, පෙට්‍රල් ඩීසල් වැඩිවීමවත්, යකඩ වැඩිවීමවත්, සිමෙන්ති වැඩිවීමත් මේක අපි කරාපු දෙයක් නෙවෙයි. මේක ගෝලීය වශයෙන් ලෝකෙම තියෙන ප්‍රශ්නයකට අපි වැඳියත් වෙලා ඉන්නේ. ඉතින් එහෙම නැතුව භාණ්ඩාගාරේ සල්ලි තියාගෙන අපිට ආදායම් තියෙද්දී ජනතාව අපහසුතාවයට පත් වෙනවා නෙවෙයි. අපිට භාණ්ඩාගාරේ අපි ගෙවල් වලට යන්නේ නැහැ. භාණ්ඩාගාරේ තියෙන සල්ලි යනකොට මන්ත්‍රීවරුන්ගේ නිදහස සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන ඕනෑම ආකාරයකින් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ අයිතිය තිබුණු පළියටම හැමතිස්සෙම මේ වැරදි විදියට හැසිරීම කනගාටුවට කාරණයක් කියලා තමයි මට කියන්නේ. වසංගතේ වගේම අද අපේ රටේ ආර්ථික වශයෙන් විශාල පරිහානියකට ගිහිල්ලා තියෙනවා. මුදල් ලැබෙතිවර ඇතිලු ඒ සිළු දෙනාම කියන්නේ මේ කොවිඩ් තත්ත්වයෙන්ද මේ තත්ත්වය ඇති වුණා කියලා. අත්‍යවශ්‍ය භාණ්ඩවත් ගෙන්න ගන්න බැරුව අද රට පුරා පෝලිං යුගයක් ඇති වෙලා තියෙනවා. එක පැත්තකින් ගෑස් පෝලිං, අනිත් පැත්තෙන් කිරිපිටි පෝලිං. දැන් මේ වෙනකොට ඉන්ධන පෝලිමකුත් ඇති වෙලා තියෙනවා. තුන් වේලක් නෙවෙයි එක වේලක් කන්න බැරි තරමට මේ රටපත් වෙලා තියෙනවා. සජිත් දිනන්න කලින් සජිත්ගේ ගෙම්බෝ ටික එක ලාහයකට ගන්න කියන්නකෝ. සජිත්ට බෑ. ඒ වගේ තමයි අන්ර කුමාරට. අන්ර කුමාර දැන් වීරය කරන්න හැදුවා. කොහෙද? අද පච වෙලා, කිච වෙලා ඉන්නේ. මහා භාණ්ඩාගාරය දැනුවත් කරන්නේ නැතිව ව්‍යාපෘති හතරක් සඳහා ඍජු විදේශ මූල්‍යාධාර වියදම් කර ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් සහ යුරෝ මිලියන 2කට ආසන්න මුදලක් මෙලෙස වියදම් කර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.
මහා පාණ්ඩාකාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් නොකරමින් ව්‍යාපෘති 4ක් සඳහා ඍජු විදේශ මූල්‍යාධාර වියදම් කර ඇතැයි රජයේ කිරුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා. මෙම අනාවරණය සිදු වූයේ 2017 2018 2019 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශ නිලධාරීන් රජයේ කිරුම් පිළිබඳ කාරක සභාවට කැඳ වූ අවස්ථාවේදී ඒ ව්‍යාපෘති 4ම අර ඍජු ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්න තවද රජයේ රෝහල්වල රසායනික අපද්‍රව්‍ය හා අන්තරායකාරී අපද්‍රව්‍ය පරිසරයට මුසුවීම තුලින් සිදුවන පරිසර දූෂණය පිළිබඳ අවධානය යොමු කිරීම අවම මට්ටමක පවතින බව මෙහිදී කෝපා කමිටුවේ අවධානය යොමු වුණා. මෙවන විට ඒ සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් ආරම්භ කොට ඇති බවයි එහි පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ. මෙරට තුල සැබෑ ලෙස ජාතික ඒකාබද්ධතාවය ගොඩනගන්නට නම් එක නීතියක් යටතේ සියලු දෙනාම එක් විය යුතු බව එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ වවුනියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. එක් රටක් එක් නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය මෙවන විට මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා. යාපනයේ වාලම්පුරී ශාලාවේදී අදහස් විවසීම පසුගියදා සිදු වුණා. එහිදී නීතිචයින් වෘත්තිකයින් ආගමික නායකයින් ශිෂ්‍යයින් සහ සිවිල් ජනතාව නීතිය සමානව ක්‍රියාත්මක නොවීමට අදාළව විවිධ පැතිකඩ ඔස්සේ කාර්යසාධක බලකාය හමුවේ අදහස් පළ කර තිබුණා. හෙට දින මුලිත උසා කිල්නොච්චි දිස්ත්‍රික්කවලදී ජනතාව හමුවීමට බලකාය සූදානම්ින් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාදයන් සැලකිල්ලට ගනිමින් ඒකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කාර්යසාධක බලකාය ස්ථාපිත කළා. ලේකම් එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය තැපැල් පෙට්ටිය 504 කොළඹ යන ලිපිණිය මගින් හෝ තිරයේ දිස්වන විද්‍යුත් ලිපිණිය ඔස්සේ කමිටුව වෙත අදහස් දැක්විය හැකි අතර අද සිට පෞද්ගලිකවම කමිටුව වෙත අදහස් ලබාදීමේ හැකියාවද පවතින බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. 44 අවුරුද්දක් රට පාලනය කරපු වෙලාරගෙන් මේ රට මුදවගෙන ඒ යුද ජයග්‍රහණයත් එක්ක ඇතිවෙච්ච උත්තේජනය නැත්නම් තව විදිහකට කිව්වොත් ඒ ඇතිවෙච්ච සතුට අපතේ යන නොදී රුවන්වැලි සෑය වගේ මහත් සෑයක් නිර්මාණය වෙන්න හේතුව ඒකයි. ඉතින් ඒකම තමයි මේ සිද්ධ වුනේ. ඒ නිසා කවුරුත් කලබල වෙන්න දෙයක් නැහැ. ඉතින් කොහොම මිත්‍යා දෘෂ්ටිකයෝ ඒ බලවේග කලබල වෙන එක හඹු දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. අපි කවුරුත් කැමති එක රටක බොහොම ලස්සනට ජීවත් වෙන්න. හැබැයි එහෙම කතා කළාට අපි මුල ඉඳලම අධ්‍යාපනයෙන් බෙදලා නම් හිතුම් පැතුම් මේ හැම ආකාරයෙම බෙදලා නම් අපි මේ මතු පිටින් ජාතික ඒකාබද්ධතාවය ගැන කතා කරලා වැඩක් නැහැ. සැබෑ ලෙසම ජාතික ඒකාබද්ධතාවය හදන්න නම් අවම තරමින් එක නීතියක් යටතේ ගොනුවිය යුතුයි. ඒක කරන්න හුඟක් මහන්සි ගන්න ඕන. යුද්ධ හමුදා විශේෂ බලකායේ විසිර යාමේ උත්සවයක් අද මාදුරුඔය යුද්ධ හමුදා විශේෂ බලකා පුහුණු පාසලේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා පාඨමාලා අංක 51 විසිර යාමේ පෙළපාලිය අද මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලේදී පැවැත්වුණා. ඒ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී පාඨමාලාව හැදෑරු නිලධාරීන් 7 දෙනෙකු සහ සිසු නිලයන් 235 දෙනෙකු විසිර යාම සිදු වුණා. පවතින වසංගත තත්ත්වය හමුවේ COVID-19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ මෙම විසිර යාමේ පෙළපාලිය පවත්වනු ලැබුවා. යුද භූමියේ විවිධ මට්ටමේ අනදීන් තනතුරු දරන අවස්ථාවන්හිදී මෙම බලකායට අයත් රණවිරුවන් දැක් වූ රණ ශූරත්වය සහ කැපකිරීම මා සියසින් දැක තිබෙනවා. අභීතව අරමුණ කරා යන ඔබ රෙජිමේන්තු ආදර්ශ පාඩයට අනුව දමින් ඉදිරියේදී එළඹෙන ඕනෑම අභියෝගකාරී අවස්ථාවකදී රටේ සහ
හරහා මෙම රටේ මහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ පෙරට පැමිණෙනු ඇතැයි මා විශ්වාස කරනු ලබනවා. අධික වැස සහිත කාලකුණෙන් පසුව මේවන විට ක්‍රමෙන් තරමක උණුසුම් කාලකුණයක බලපෑම් එල්ල වෙමින් පවතිනවා. ඒ අනුව වැඩිම උෂ්ණත්වය අද අනුරාධපුරයෙන් මඩකලපුවෙන් සහ කොළඹෙන් වාර්තා වුණා. පැවති අධික වැස සහිත කාලගුණයෙන් පසු අද දිනේදී අනුරාධපුරය මඩකලපුව කොළඹ යන නගරවලින් වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව එම නිවේදනයේ සඳහන්. හෙට දිනේදී උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටිනවා. අම්පාර ප්‍රදේශයේ අද උදෑසන කාලයේදී අධික මීදුම් තත්වයක් දක්නට ලැබුණා. ඒ පැවති අධික වැසි සහිත කාලගුණ තත්වයෙන් අනතුරුවයි. කොළඹ කොටුව සිට මහනුවර දක්වා දුම්රිය දහවණය අද සවස සිට යළි ආරම්භ කර තිබෙනවා. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හමුවේ දුම්රිය මාර්ගයට පස්කඳු කඩාවැටීම් සහ නායෑම් වාර්තා වුණා. ආපදාවලට ලක් වූ එම දුම්රිය මාර්ග යථා තත්වයට පත් කර උඩරට මාර්ගයේ දුම්රිය දහවණය යළි ආරම්භ කිරීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඇටමිදුළු තුල හටගන්නා දුර්ලභ රෝගයකින් පෙළෙන කාන්තාවකට කල විෂමත සත්කමක් පිළිබඳ පොතක් අපට කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඇටමිදුළු තුල හටගන්නා දුර්ලභ රෝගයකින් පෙළෙන කෑගල්ල කිහිල්වත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 65ක කාන්තාවකට සිදු කළ සුවිශේෂී සත්කමක් පිළිබඳව කෑගල්ල රෝහලෙන් අපට වාර්තා වුණා. ඇයගේ ප්ලීහාව අසාමාන්‍ය ලෙස විශාල වී ඇති අතර එය සත්කමක් මාර්ගයෙන් ඉවත් කිරීමට කෑකල්ල රෝහලේ වෛද්‍යවරුන් තීරණය කර තිබුණා. එය ඉතා සංකීර්ණ හා අවතානම් සත්කමක්. එහෙත් වෛද්‍යවරුන්ගේ දක්ෂතාව සහ කැපවීම මත මෙම සත්කම සාර්ථකව සිදු කරමින් රෝගී කතගේ ජීවිතය පෙරා ගැනීමට හැකි වී තිබෙනවා. මේ තත්ත්වය අපි මයලෝෆයිබ්‍රොසිස් නමින් හඳුන්වනවා. මෙහිදී වෙන්නේ රෝගියාගේ ඇටමිදුළු තුළ යම්කිසි පිළිකා තත්ත්වයක් හට ගැනීමයි. රෝගියාගේ රුධිරයේ සංඝටක වෙන අපි රත්රුධිරාණු ඒ වගේම රුධිර පට්ටිකා වෙන ද්‍රව්‍ය නිෂ්පාදනය වෙන්නේ ඇටමිදුළු තුළ. ඒ යම්කිසි අඩපණයකට ලක් වෙනවා. ඒ නිසා රෝගියා යම්කිසි රක්තහීනතාවයකටත් ඒ වගේම දැඩි අවදානමකට ලක් වෙනා මේ රුධිර පට්ටිකා අඩු වීම නිසා. මේක ඉතාමත් බොහොම කලාතුරකින් ඇති වෙන දෙයක්. සාමාන්‍ය ලක්ෂයකට එක් පුද්ගලෙකුට වගේ ඇති වෙන තත්ත්වයක්. ඒ වගේ මේක ඇති වෙන තවත් තත්ත්වයක් තමයි මේ ප්ලීහාව. එහෙම නැත්නම් අපි කියනවා ස්ප්ලීන් එක ඉතාමත් විශාල වෙනවා. අපි දන්නා සාමාන්‍ය පුද්ගලක ස්ප්ලීන් එක ග්‍රෑම් 150ක් පමණ වෙන්නේ. නමුත් මෙම කාන්තාවගේ ප්ලීහාව කිලෝග්‍රෑම් 3000ක් පමණ තරම් ඉතාමත් විශාල තත්ත්වයක් තිබුණා. මෙම සල්ලිකර්මයේ ඇත්තටම දැඩි අවදානම් තත්ත්වයක් ගත්තා. ඒක හේතුවක් තමයි ඇය දැඩි රුධිර වහනයකට ලක් වීමට ඇති හැකියාව. ඒ වගේම ඇගේ අක්මාවත් ඒ වගේම බක්ගඩුත් යම්කිසි අකර්මණ්‍යතාවයකට පත් වෙලා තිබුණා. නමුත් අපිට පුළුවන් වුණා සාර්ථක සත්කමක් කළා ඇගේ ජීවිතය ජීවිත අවදානමෙන් බේර ගන්න. දැන් රටවටා පුවත් කිහිපයක් කැටයන්. ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ඉන්දියාවේ සිට මෙරටට ගෙන අධිබල ඇති පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග පුත්කලයෙකු විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙනැත්තේ මන්නාරම් ප්‍රදේශයේ පදිංචි 55 ඇවරදි පුත්කලයෙක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මන්නාරම් පොලිසිය මගින් සිදු කිරීමට නියමිතයි. මේ අතර යාපනය ආර්යාලයේ මුහුදු සීමාව ආශ්‍රිත යාත්‍රාවක් තුළ තිබී කේරළ ගංජා කිලෝ 230කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ගලින් බිඳුනු බැබ ප්‍රාදේශීය සභාවට අයත් උල්පත් පාරමාර්ගය කලක සිට අබලන් තත්වයකට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් ඒ ආශ්‍රිත ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. හබරණ පළුගස්වැබ නාමල්පුර ප්‍රදේශයේදී විදුලි සැරවැදී වනාලියකු මිය ගොස් තිබෙනවා. උතුරු පළාතේ වසකත්ව සංවර්ධනය කිරීම උදෙසා වූ ආරම්භක වැඩසටහනක් පසුගියදා පැවැත්ුණා. ඒ ශ්‍රී ලංකා වරලත් ගණක අධිකරණ ආයතනයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිර්ගන්වීමේ කාර්යසාධක බලකා ප්‍රධානත්වයෙන්.
ඊයේ රාත්‍රියේ දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ත්‍රිරෝද රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටී තිබෙනවා. එෙහිදී ත්‍රිරෝද රථයට දැඩි ලෙස හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩි දුරතරතුර සඳහා පිවිසෙන්න www.seathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. ඔබට සුබ සන්ධ්‍යාවක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.